මේ මොහොතේ අපත් සමග රැඳී සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා ටෙනිස් කණ්ඩායමේ නායිකා දිලිනි පෙරේරා. දිලිනි, මම මුලින්ම ඔබගෙන් දැන ගැනීමට කැමතියි. අද තිඹ තරගාවලිය තුල ඔබ අනුශූරන් බවට පත් වෙනවා. කාන්තා විශ්වවිද්‍යාල කාන්තා ටෙනිස් තරගාවලියේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවෙනිමින් ඔබ අනුශූරන් බවට පත් වෙනවා. එතකොට මේ ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ඔබේ අදහස කුමක්ද? අනුශූරතාවය අපි ලබා ගන්නවා. නමුත් ඒක පහසු ජයග්‍රහණයක් අපේ ඔවුන්ට ලබා දුන්නේ නැහැ. අපි අවසානයේ වෙනතෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා, තරඟ කරා හැම ක්‍රීඩිකාවක්ම. නමුත් හැම ක්‍රීඩාවෙම ජය පරාජය වගේම එදා තිබෙන තත්ත්වයක් සමගම අපි දෙවන ස්ථානය ලබා ගන්නවා. නමුත් අපිට සතුටි, අපි උපරිම කැපවීමෙන් අවසාන මොහොතේ දක්වා තරඟ කරලා තමයි ඒ දේ ලබා ගත්තේ. හොඳයි, බොහොමත්ම ස්තුතියි. මම ඊළඟට අහන්න කැමතියි, අවසාන තරගයේදී ඔබට තවත් අභියෝගයකට මුහුණ දීමට සිද්ධ වුණා. ඒ තමයි ක්ලේ කෝට් එකේ සිට හાર્ඩ් කෝට් එකට තරඟ අතර වාරයේදී මාරු වීමට සිදුවීම. එම මාරු වීම තරඟ වැදීමට කොයිතරම් දුරට අභියෝගයක් වුණාද කියලා දැනගැනීමට කැමතියි. ඇත්තටම අපි අවසන් තරඟය, මේ තීරණාත්මක තරඟය කරගෙන යද්දී හුඟක් කලවර වැටුණා. නමුත් ක්‍රීඩිකාවන්ම තමයි කිව්වේ උගුන්ට ලයිට්ස් ඕන වෙනවා කියලා. අවසානයේදී ඒ තීරණය ගැනීමේදී ඒ තරඟයේ මොහොතේ කරන ක්‍රීඩිකාවන් අපේ ක්‍රීඩිකාවන්ගෙන් අහලා ඔවුන් කැමති වුණා මේ විදිහට මේ පිටි කෝට් එකේ තත්ත්වයක් එක්කම, හાર્ඩ් කෝට් එකක් එක්කම, ලයිට්ස් උත් එක්ක ප්ලේ කරන්න. එනිසා ඒගොල්ලොන්ගුත් ඒ අභියෝගයට බාරගත්තා. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ ඒ සම්බන්ධව. ඒක සාමාන්‍ය තත්ත්වයක්. හොඳයි, ඒ වගේම මම දැනගැනීමට කැමතියි කණ්ඩායමේ සමාජිකයන්ගෙන් සහ ඔබගේ විශ්වවිද්‍යාල පරිපාලනයේ මේ ජයග්‍රහණ මාවතට පැමිණීමට කොයිතරම් දුරට සහයෝගයක් ඔබට ලැබුණේද කියලා. 100%ක සහයෝගය අපේ විශ්වවිද්‍යාලයෙන් සහ අපේ ෆිසිකල් එඩියුකේෂන් ඩිපාර්ට්මන්ට් එකේ අනුෂ සර්ගේ ඉඳන් අපේ කෝච් සිල්වෙස්ටර් සර්, ඒ වගේම තනියම නෙමෙයි කාන්තා කණ්ඩායමක් නෙමෙයි අපේ පිරිමි කණ්ඩායම බොයිස් ටීම් එක, ඔවුන්ගේ සහයෝගය, අපේ හැම ක්‍රීඩිකාවන්ගෙම සහයෝගයෙන්ම ඔවුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ සහෝදර සහෝදරයන්, අවසානයේ වෙන තෙක්ම අපි සමග සිටියා. මෙන්න මේ හැමෝගෙම සහයෝගයත් එක්ක තමයි අද අපි මෙච්චර ජයග්‍රාහීව ඉදිරියට ආවේ. බොහොමත්ම ස්තුතියි අපත් සමග සම්බන්ධ වුණාට. සුබ දවසක්.